විශේෂයෙන්ම මම අවසර ගන්න කැමති අද මේ හමුවට මෙතනට රැස් වෙලා ඉන්න ඔබ සියලු දෙනාට දේශපාලන රැස්වීම වලට අනේකයිද හරි හිතට දැනෙන්නේ නැති දෙයක් එහෙම නේද ඒක හරි අමාරු දෙයක් කාලය ගත කරන්න අමාරුයි කැමති නැහැ දේශපාලන රැස්වීමක් සෙනගෙන් පුරවලා සාර්ථක කරන්න නම් එක කියන්න ඕනේ වැඩමුළුවක් තියෙනවා අපි රුපියල් 1000ක් දෙනවා නැත්නම් රුපියල් 2000ක් දෙනවා මේකට සහභාගී වෙන අයට කියලා එහෙම නැත්නම් බස් දාලා ලංකාව පුරාම හැම තැනින්ම දිස්ත්‍රික්ක වලින් සෙනග ගෙන්නුම් එහෙම තමයි අද දේශපාලන පක්ෂ තමන්ගේ සමුළු තමන්ගේ දිස්ත්‍රික් සමුළු සෙනගෙන් පුරවන අපි නම් එහෙම අදහසක් නැහැ අපි එක්සත් ජනරජ පෙරමුණ හැදුවයි මේ රටේ ජනතාව බොරුවෙන් වංචාවෙන් රවටලා අද මේ වැටලා ඉන්න තැනින් ගොඩගන්න. ඊයේ මම දැක්කා එක වාර්තාවක් තියෙනවා ජනහා සංචාලනය කරන දෙපාර්තමේන්තුව කියනවා එක පුද්ගලයෙකුට ජීවත් වෙන්න රුපියල් 17250ක් අවශ්‍යයි කියලා ලංකාවේ 17250. ඔබේ පවුලේ ඉන්නවා නම් හතර දෙනෙක් රුපියල් 70000ක් මේ මෙතන ඉන්න මේ පිරිසකෙන් මාසයකට රුපියල් 70000ක් වෙන පිරිස වෙන පවුලක් ගොඩක් අඩුයි. අද ලංකාවේ 100ට 10කට වඩා ජීවත් වෙන්නේ හරිම අමාරුයි. 100ට 10කට විතර තමයි මේ ආදායම් තියෙන්නේ. අනිත් පිරිස්වලට ජීවත් වෙන්න හරිම අමාරුයි. අවුරුදු 70ක් විතර වගේ කාලයක් අපි නිදහස ලැබලා මේ දේශපාලන පක්ෂ වලින් අපේ රට පාලනය කරලා අද අපි අවසානයේදී ඇවිල්ලා ඉන්න තැන මෙතන. එනිසා අපි දැන් හැමෝ අපේ රටේ වැඩි පිරිසක් මේ වෙලාවේ හොඳ වෙනසක් ඉන්නවා හොඳ වෙනසක් රටේ දේශපාලන නායකත්වය රට වෙනස් කරන්න පුළුවන් නායකත්වයක් ඉන්නවා මතක තියා ගන්න රට වෙනස් කරන්න කියලා ඉල්ලපු මේ හැම මොහොතකම අපි රැවටු 2019 තමයි මම කියන්නේ අපේ රටේ ජනතාව වැඩියෙන්ම බලාපොරොත්තු යාගෙන කන්න දීපු අවුරුද්ද අර ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ඡන්ද දෙනකොට විශේෂයෙන් මෙරටේ සිංහල බෞද්ධ ජනතාවගේ බලාපොරොත්තුවක් තිබුණා මේ රට දියුණුවෙන් දියුණුවට ගෙනියන්න මේ රටත් අර අපි අහලා තියෙනවා ජපානය කොරියාව සිංගප්පූරුව මේ රටවල් වගේ දියුණු රටක් කරයි කියනවා නමුත් ඒක උනේ නැහැ අපි නැවතත් ඇවිල්ලා ඉන්න සංවිස්ථානය ආයි මේ අවුරුදු ජනාධිපතිවරණය ඇහැයි අපි මොකද කරන්නේ අපි ආයතර හිටින්ම වහා ගන්න සිහින කුමාරේ රට හදයි කියලා අපේ ස්ටේජ් දෙතරවල කියන කතා අහගෙන ඒ කතා වලින් රැවටිලා ඡන්ද දෙනවද නැත්නම් ඇත්තටම වැඩක් කරලා පෙන්නලා තියෙන රටේ පාලනය බාරගත්තොත් ඒ පාලනය නිවැරදි දිශාවකට ගෙනියන මේ රට දියුණුවෙන් දියුණුවට පත් කරන්න පුළුවන් කණ්ඩායමක් මේ රටේ බලයට පත් කරගන්නවාද කියලා අපි අපේ සිත්වලින්ම හිතනවා. එහෙම නැත්නම් මේ ඔබත් එක්ක මේ මේ ඇවිල්ලා ඉන්න මේ ශාලාවේ ඉන්න ඔය කුඩා දරුවන්ට අපි අද ජීවත් වෙනවා වගේම තමයි තව අවුරුදු 10ක් 15ක් මේ රටේ ජීවත් වෙන්නේ. මිත්‍රව මම මේ ගාලු දිස්ත්‍රික්කයට ආවා. ඉතින් මිතේ පහුගිය කාලේ නාගරික සංවර්ධන අධිකාරී අධ්‍යක්ෂ ජනරාල්වරයා විදිහට ඉන්න මට ඉතාම සන්තෝෂයි. ඔය සමුද්‍ර මන්තිරුව මේ මුදේ පෙරළ දිගේ හදලා තියෙන ඒ සමුද්‍ර මන්තිරුව සෙනගින් පෙරලා ඉන්නවා මම දැක්කා. විදේශිකයින් මේක පාවිච්චි කරමින් ඇවිදින්මින් ඉන්නවා මම දැක්කා. මේ ගාල්ල පුරවරය වෙනුවෙන් අපි අපේ අමාත්‍යාංශයේ යටතේ මිත්‍රවරුනි රුපියල් කෝටි 300ක් වියදම් කරා. රුපියල් කෝටි 300ක් ගාල්ල පුරවරය වෙනුවෙන් විතර. ඒ කෝටි 300 ඇතුළත මේ ගාල්ලේ ඇලවල් උඩින් හදුව අපි පාලම් පහක් මේ පාලම් පහේ අගය නැහැ. ඒ කෝටි 300ෙම මට සන්තෝෂයෙන් හිතන්න පුළුවන්. මේ ගාල්ලේ දියුණුව සඳහා විශාල දායකත්වයක් ලැබිලා තියෙනවා. අද අපේ රට මේ බංකොලොත් වෙලා කියන්නේ
පිටරටින් ණය අරගෙන විශේෂ පිටරටින් ණය අරගෙන විශාල මුදල් ප්‍රමාණයක් අරගෙන මේ වගේ ව්‍යාපෘති වල ආයෝජනය කරන්න නැතුව රටට යහපතක් සිදු නොවුණු බොහෝ ව්‍යාපෘති වල ආයෝජනය කරපු නිසා ඒ ආයෝජනය කරන මුදල් වලින් අපිට ආදායම් ඉපදුනේ නැහැ නේද ඔය පින්නදුවේ ඉඳන් මාතරක තියෙන අධිවේගී මාර්ගේ මම නාගරික සංවර්ධන අධිකාරියට යන්න කලින් ඒ ICC සමාගමේ ව්‍යාපෘති කළමනාකාරවරයා වැඩිහිටියට වැඩ කළා ඒ කාලේ ඉඳපු අර මාර්ග සංවර්ධන අධිකාරියේ වසන්ත කරන්නාගුණ කියන ඒ ආරක්ෂක ලේකම්වරය ඔහු ඉතාම හොඳ පුද්ගලෙ රටට ඉතාම ආදරය කරපු පුද්ගලෙ අපිට ඒක හොඳටම තේරුණා මොකද ඔහු අපිට කතා කරලා කිව්වා දේශීය කර්මාන්ත කරුවන් ඉදිකිරීම් කර්මාන්ත කරුවන්ට ඔය පින්නදු වේද මාතරට අර ජපන් සමාගමකට දීලා අතහැරලා තිබු කොටස හදන්න අපි හිතුවා ඇස්තමේ කිව්වා රුපියල් බිලියන 10 ලංකාවේ ඉන්න ලොකුම කම්පැනි හතර එකහුවලා තමයි මේ ඇස්තමේ හැදුවේ අපි බලාගෙන ඉන්නේ අපිට මේ ප්‍රොජෙක්ට් එක දෙයි කියලා ඒක ඒ දවස්වල ගණන් වලින් ගත්තොත් එහෙම ඩොලර් මිලියන 100යි ඩොලර් මිලියන 100යි නමුත් මාස 6ක් විතර ගත වුණාන් පස්සේ මහින්ද මහත්තයාට දුන්න චීන සමාගමකට ඩොලර් මිලියන 180යි ඒ කියන්නේ අද සල්ලි වලින් ගත්තොත් කෝටි 2400ක් විතර රුපියල් වලින් වැඩි ලංකාවේ කම්පැනි වලින් හදන ගානක වෙයි අන්න ඒ වගේ කරපු නිසා තමයි මිත්‍රවරුනි අද ඕගොල්ලන්ගේ දුව දරුවන්ට හරියට කෑම වේලක් නැතුව ඉන්න වෙලා තියෙනවා. අද ලංකාවේ ඉන්න පාසල් ශිෂ්‍යයින්ගෙන් 850,000කට මන්දබෝෂයි. අපි තවත් මේ විදිහට ඉස්සරහට යන්න බෑ. අපි තවත් මේ විදිහට රැවටෙන්න බෑ. අද එනවා එක එක අපේක්ෂක ජනාධිපති අපේක්ෂක. අපි හිතලා බලන්න ඕන මිත්‍රවරුනි මේ එන කට්ටියට සුදුසුකම් තියෙනවද මේ රට පාලනය කරන්න මේ රට මේ ගොල්ලන්ගේ අතට දුන්නොත් මේ රට හදයි මේ රට හැදුවේ නැත්නම් අපිට වෙන්නේ අනාගතයේදී මේ විදිහටම දුක් විඳින්න ඉදිරියට යන්න ඒ නිසා පළවෙනිදී අපි එක්සත් ජනරාජ්‍ය පෙරමුණ විදිහට කියන්නේ මේ රට දක්ෂෝ පිරිසකට බාර දෙන්න පාලනය කරන්න දක්ෂෝ පිරිසකට බාර දෙන්න කියන. ඒ පාලනය කරන පිරිස කළමනාකරණය කරන්න බැරි මේ පාර්ලිමේන්තු චම්පක රණවක ඇමතිතුමා වගේ බාරගත් අමාත්‍යාංශ ඒ හැම එකම හොඳට කරලා දක්ෂයෙක් විදිහට වැඩ පෙන්නු කෙනෙක් නොවුණු අඳුරු වෙන්නේ ඕගොල්ලන්ගේ අනාගතය. ඔබට මතකද කොටාගේ රාජපක්ෂ මුගෙන උදා උදේගම් මම් පිටලා විමල් විරංසල කිව්වදේ ඔවුන් කිව්වා මේ එන්නේ රුසියාවේ පුටිනුයි මැලේසියාවේ මහදීර් මොහොමඩු දෙන්නම එක්කුණා වුණ හැදෙන මොලයක් ඔයාලට ඔයගොල්ලෝ විතර දකින්නද පුටින් කියන්නේ හරි දක්ෂේ මහදීර් මොහොමඩ් කියන්නේ මැලේසියාව ගොඩනගපු නායකයා මේ දෙන්න එක්කහුවලා තමයි ජෝටාගේ රාජපක්ෂ හැදිලා තියෙන්නේ මෙච්චරේ අපි දන්නේ ඊටසේ බැසිල් රාජපක්ෂ මහත්මයා මේ ගාල්ලේ රෝස් බන් වලක රතිඤ්ඤ වත් උනා මන්නේ මේකේ දැක්ක මට මතකයි මුදල් ලැබෙන්නේ කොහොමද උනහම රට පුරාම රතිඤ්ඤ දාලා ගත්තාට මොළ හතක් තියෙනවා මේ මොළ හතෙන් මේ රට දියුණු කරන අපිට හිතා ගන්න බැරි විදියට රට බංකොලොත් වෙනකම් මුදල් ලැබෙන්නේ දන්නේ නැහැ අපි ඉස්සරහට යන්නේත් එහෙම අලුත් නායකයෝ හදන්නෙත් එහෙම අපි මේ මෙච්චර වැඩ කරලා කියන්නේ අපි අමාත්‍යාංශ විදියට අපි බිලියන් 175ක් ලංකාව පුරා කරා වැඩ. බිලියන් 175ක්. ඒ කියන්නේ කෝටි වලින් ගත්තොත් 17500. කිසිම තැනක හොර වංචා කරා කියලා කියන්න අපිට බැහැ. නමුත් අපිට විතින් මිතේ ටිකින් ටික මම දැකලා තියෙන පොඩි ව්‍යාපෘති දෙකක් අරගෙන අපිට මඩ ගන්න. එකක් ඔයගලන්ට අදාළ නැහැ. නමුත් එකක් අර රාජගිරියේ පාරක අපි අර අඳිනවනේ ඉරි ඉරියන්න ඒක නිකන් රත්තරන්ින් හදන ගානට වගේ ගෙව්වා ඒකට කියන්නේ ඇත්තටම මේක උනේ ඉරියන්ින්ම විතරක් නෙමෙයි අපිකට මරදාණේ නම් මොරැල්ලට යනකම් තිබ්බ පාර සම්පූර්ණයෙන්ම බලල් කරන්න වෙච්ච විදිහමත් එක තමයි ඒ කොන්ත්‍රාත්කරුවන්ට ගෙව්වේ නමුත් මඩ ගහන්න මේ බොරු දේවල්
ස්මතු කරමින් කතා කරනවා. නමුත් මේ පුද්ගලයින්ම බොරුවෙන් රට රවටන්නත් හදනවා. බොරුවෙන් රට රවටන්නත් හදනවා. මම උදාහරණයක් විදියට කියන්නම්. අපි ගාල්ලට මිලියන 3000ක් වියදම් කරනවා. ඒ කියන්නේ කෝටි 300ක් වියදම් කරනකොට දැන් ඔය හැමෝම කතා කරනවානේ අනුර කුමාර දිසානායක මහත්මයා අර එක්සත් ජනතා නිදහස් සංධානයේ ආණ්ඩු වෙලාවේ ඉන්න වෙලාවේ 2005 සහසක් මහවැව් දහසක් මහවැව් කියලා ව්‍යාපෘතියක් කරා. ඒ ව්‍යාපෘතියෙන් රටේ විනිෂ්පාදනය වැඩි වුණා. ඒ ව්‍යාපෘතියෙන් පරාක්‍රමබාහු රජුන්වන්ගෙන් පස්සේ පළවෙනි වතාවට ලංකාව වී අපනයනය කරගෙන ඔගොල්ලෝ හැලමෙලෝ මේ කතාව දැනුවා මේ කතාව ඇත්තද කියලා කවුරුත් කිව්වද? ඔබලා ගන්නවා මේ ව්‍යාපෘතිය සඳහා අවුරුදු 4කටම වෙන් කරේ යාඳුනේ රුපියල් බිලියන 2ක්. ඒ කියන්නේ කෝටි 200ක්. ඒතර අවුරුද්දකට වියදම් කරේ මිලියන 500ක්. ඒ අනුර කුමාර විසානායක මහත්මයා හිටිය අවුරුද්දේ වියදම් කරේ මිලියන 500ක්. මිලියන 500ක් වියදම් කරලා අපි මේ ගාල්ලේ වියදම් කරා වගේ 6කින් අයි වියදම් කරේ. ඒ 6ක වියදම් කරලා ලංකාවේ වී නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන්ද? අප නයනය කරන්න කලින් ඒක වට්ටපල් බොරුවක්. නමුත් ඒ බොරුව මේ රටේ මිනිස්සු විමසලා බලනවා මේ කියන්නේ ඇත්තද බොරුවද කියලා ඡන්ද දෙන්න කලින්. එහෙම විමසන්නේ නැහැ. එහෙම විමසන්නේ නැති නිසා තමයි මිත්‍රවරුනි අපි හැමදාම පාලකයෝ පත් කරගන්නේ අපේ මනසට අනුන් අවන මේ වට්ටපල් බොරු වලින් නැවතුනේ. ඒක නැවතත් වෙන්න බෑ. ඒක නැවතත් නොත් වෙන්නේ අපි ආයි දිගින් දිගටම මේ අගාධයෙන් අගාධයට යන්නේ. එනිසා අපි නැවත නැවත මේක ගැන සිතා බැලිය යුතුයි. පළවෙනි අපි යන්නේ දක්ෂ කුසලතාවයේ හැකියාව තියෙන මිනිස්සුන්ට මේ රට බාර දෙන්න. දෙවෙනි මම අර කිව්වා වගේ අර මහින්ද මහත්තයව හොරකම් කරා වගේ මුදල් හොරකම් නොකරන මිනිස්සුන්ට මේ රට බාර දෙන්න. මේ හොරකම මේ වරකම දිගින් දිගට තිබුණොත් එහෙම අපිට මේ රටේ ගොඩ යන්න බෑ. බලන්න එහෙලිය නමුත්ල්ල ඒ හිටපු සෞඛ්‍ය ඇමතිවරයා ඔහු අර හිමුණ හිමොග්ලොබින් කියන බෙහෙතක් ගන්න සල්ලි විඳන් කරලා මේ පවුල් රටේ ජනතාවගේ මුදල් ඒ බෙහෙත කියන්නේ අර උගල ගන්න සේලයින් වතුර කියන එක. සේලයින් වතුර කියන්නේ සාමාන්‍යයෙන් අසනින් පෙරා ගිහිල්ලා මේ ස්පීඩාලයකට ගිහාම අන නැති වෙලා ගලේ අඩු වෙලා ඉන්නවා නම් එන්නේ දෙන්නේ සේලයින්. මෙන්න මේ සේලයින් වලට 105ක් වෙනත් ද්‍රව්‍යයක් එක්කහු කරපු බෙහෙතක් තමයි රුපියල් 2000 ගානකට එක බෙහෙතක් පිටරටින් එනවා කියලා ලංකාවේ අර ජායල ප්‍රදේශයේ කර්මාංශාලාවක හදලා තිබ්බේ. මෙන්න මේ වගේ හොරකම් නවත්වන්න ඕනේ. ඉස්සරහට මේ වගේ හොරකම් දිගටම තිබුණොත් මේ රටේ ගොඩ යන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න මේ හොරකම් නැවතු පමණින් සමහරු අද කියන ඔය වගේ හොරකම් නැවතුම නිකම්ම මේ රට සංවර්ධනය වෙන්නේ. එහෙම වෙන්නේ නැහැ. හොරකම නැවතු පමණින් රටක් සංවර්ධනය වෙන්නේ නැහැ මිත්‍රවරුනි. අපි වගකීමෙන් ඒක කියනවා. ඒ රට සංවර්ධනය කරන්න නම් ඉතාමත් හොඳ ප්‍රායෝගික වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. මේ පොත් ගහලා ගේන්න පුළුවන්. දැන් අපිත් ඕගොල්ලන්ට මේ දේශයේ වෙනුවෙන් එක් කරන පියවරක් කියලා පොතක් ගහලා ඉදිරිපත් කරලා තියෙනවා. බොහෝ දෙනෙකුට පුළුවන් මේ වගේ පොත් ගහන්න. නමුත් ඒ පොත් ගැහුවට වැඩක් නැහැ. ඒවා ක්‍රියාත්මක කරේ නැත්නම් ඒ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි. ඒ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල තුළින් තමයි රට දියුණු කරන්න පුළුවන්. එනිසා ඉදිරියට යන කතාවේදී අපේ නායකයා මාර්ලිකා පෙරේරා කැමතුමාගේ කතාවේදී ඔබට මේ රට ගොඩනගන වැඩපිළිවෙල කුමක්ද කියලා විස්තර කරයි. ඒ සඳහා අවස්ථාව සැලසෙමින් මම මේ නිහඬව බොහොම ස්තුතියි.